ඇත්තටම ඔය සියලු දෙනාම නඩු හබ කියන්නේ යනකොට පොලිසිය වලට යනකොට පෙරකදෝරු මහතුරු හම්බෙන්න යනකොට ප්‍රින්සිපල් මහත් සර්ව හම්බෙන්න යනකොට ආයතන ප්‍රධානීෙක් හම්බෙන්න යනකොට වත් ඕනෑම කෙනෙක් ප්‍රභූවරයෙක් හම්බෙන්න යනකොට දේශපාලඥයෙක් වුණත් කමක් නැහැ හම්බෙන්න යනකොට මෛත්‍රීසිත වඩාගෙන යන්න. ගෙදර ඉඳලම මෛත්‍රීසිත වඩන්න. ඒ ප්‍රධානියටත් වඩන්න. ඒ ප්‍රධානිය වටේ ඉන්න අයටත් වඩන්න. ඒකට අතහිත දෙන හැමෝටම වඩන්න මෛත්‍රීසිත. ඒ සියලු දෙනාම ප්‍රධානියා කරන සියලු යහපත් කටයුතු සාර්ථක වේවා කියලා හිතන්න. ප්‍රධානියා වටේ ඉන්න ඒ සියලු දෙනා ඒ ප්‍රධානිය උදව් කරන්නා වූ සියලු දෙනාම කරන්නා වූ යහපත් වැඩ ගැන ඒ යහපත් සියලු දෙනාම යහපත් වැඩ සාර්ථක වේවායි කියලා හිතන්න. ඔහුගේ තියෙනා වූ සියලුම ග්‍රහාපල කරදර බාධක දොස් දුක් දුක් දොම්නස් සියල්ල දූරින් බෝත වෙන්න කියලා හිතන්න. මෛත්‍රී සිතින් එහෙම හිතන්න. ඔහුට යහපතක් වෙන්නම කියලා හිතන්න. ඔහුට සිත සාන්ති ඔහුගේ දරු පවුලට සිතක් සාන්තියක් යහපතක් වේවා කියලා හිතන්න. එහෙම හිත හිත යන්න එයා අවශ්‍ය තැනට යනගම්. ගියාට පස්සෙත් එහෙම හිතන්න. වාඩි වෙලා ඉන්න කොටත් එහෙම හිතන්න. ඔහුගේ මූණ බලාගෙන ඉන්න බැරි නම් මූණ බලාගෙන ඉන්න බැන එක ඉන්න වාඩි වෙලා ඉන්න තැනක ඉඳගෙන ඔහුට මෛත්‍රී කරන්න. ආයතන ප්‍රධානීටත් මෛත්‍රී කරන්න. හැමෝටම මෛත්‍රී කරන්න. ඒ මෛත්‍රී කරනකොට තමන්ගේ සිත පිරිසිදු වෙනවා. තමන්ගේ සිතට තමන්ට පිනක් ලැබෙනවා විශේෂයෙන්ම. ඒකත් හේතු කොටගෙන දිඨදම වේදිනේ කරුණ වශයෙන්ම තමන්ගේ වැඩ සරුව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න පුළුවන් ඕන කෙනෙක් මේක කරන්න. ඒක දැන් අපි දැන් හෙටනයි යන්නේ ඉන්නේ, දැන් ලබන මාසෙනයි යන්නේ ඉන්නේ, අද ඉඳලම කරත් කමක් නැහැ. මේ වැඩේ පටන් ගත්තා මොන හරි දෙයකට යන්න හිතපු දවස් ඉඳලම මෛත්‍රී කරන්න යාට. එහෙම කරලා එතෙන්ටත් එවෙලේ මේ මොහොතටත් මෛත්‍රී කරන්න ගිහිල්ලා මේසෙට වාඩි වුණාම ෆයිල් එක දුන්න මේ ආයතන ප්‍රධානියට ඒත් මෛත්‍රී කරන්න. හැබැයි ඒක කටින් නෙමෙයි හිතින් කරන්නේ. කිසි තැනක ඉඳන් මේක කටින් කියන්න එපා. මොනම හේතුවකටවත් බුදුන් වන්දි බුද්ධ වන්දනාවකට මොනවා කරත් මේ මම මේ මෛත්‍රී කරන කියන එක කටින් නොකරන කමක් නැහැ හැමෝම. මේක හිතින් කරන්න. මොකද කටින් කරන්න ගිහිල්ලා ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. දැන් මේ සාමි පුරුෂයාට මෛත්‍රී කරනකොට බහරියාව මේ සාමි පුරුෂයාට ඒකට කේන්ති යනවා. ඒකට හේතුව එයා එහෙම කැමති නැහැ. එහෙම කැමති නැහැ. එයා මේ මෛත්‍රී කිරීමෙන් අල්ලගන්න පුළුවන් කියන එක දැන් මිනිස්සු දන්න නිසා ඒකට කැමති නැහැ. ඒක නිසා හැමෝම මේක හිතින් විතරක් කරන්න. මොකද හිතින් හිත තමයි ප්‍රබල. වචනට වැඩිය වේගෙන් හිත තමයි දුවන්නේ. මොකද මම ඒකත් එහෙම කියන්නේ මේ මම එක මිනිස්සෙක් මම ඒකත් කියන්නම් ඔයාලා නිකන් තේරුම් ගන්න මේ හිත කොච්චර ප්‍රබලද කියලා. අපේ ගෙදරට ආවා යක්ෂ දිස්ත්‍රික්කයක් තියෙන එයාගේ මාමා ඉන්නේ ඒ ගෑනු ළමයේ ගැංගේ. ඒ ගෑනු ළමයාගේ අම්මයි එයාගේ සාමි පුරුෂයා ආවා අපේ අහට මට කිව්ව ඇවිල්ලා මේ මෙයා ගැංගේ මෙහෙම ඉන්නවා මේ මටත් පුළුවන් අර මොකද අර ඉන්දියාවේද කොහෙදර මේ අත මෙහෙම කරලා කරාම එහෙම කෙසේ සාන්ති කරන ක්‍රමයක් තියෙනවා. අන්න ඒක මට මතක නැහැ නම් දැන් අන්න ඒකෙන් එයාටත් පුළුවන්ලු ඒ ගෑනු ළමයා ගැංගේ ඉන්න කෙනා ගන්න එළියට ඒ අම්මට ආයි යවන්නත් පුළුවන්ලු ඇඟේ ඉන්න කෙනා එවෙලට යවන්න පුළුවන්ලු. ඉතින් මං කෝ එහෙමද එහෙමනම් පොඩ්ඩක් කමන්නේ. ඔයා එහෙනම් ගන්න කිව්ව එළියට එයාව. මං හිතින් අදිස්ථාන කරා මොහුගේ ඇඟේ ඉන්න කෙනා එළියට එන්න එපා කියලා. මෙයාගේ ඇඟේ ඉන්න කෙනාට එළියට එන්න සිද්ධ වෙන්න එපා කියලා මං අදිස්ථාන කරේ හිතින්. වචන කිව්වේ නැහැ, මන්තර කිව්වේ නැහැ, මොකුත් කිව්වේ නැහැ. හිතින් කිව්වා එන්න එපා කියලා. ඉතින් අරයා කොච්චර ට්‍රයි කරත් එයාට ගන්න බැරි වුණා, එළියට ආවේ නැහැ. ඊට පස්සේ මං ඇහුවා ඇයි මොකද එන්නේ නැති කියලා. වෙනදා නම් එනවා ඇහුවා, අද නම් නැහැ කිව්වා. මං කිව්වා හා හොඳයි එහෙනම් කමක් නැහැ කියලා. ඔයාට ගන්න බෑනේ කියලා මං කිව්වා එහෙනම් අර යන්න බුදුගෙට කියලා. බුදුගෙට ගියා විතරයි මං කිව්වා මෙයාගේ ඇඟේ ඉන්න මං හිතුවා කිව්වේ නැහැ. හිතුවා මෙයාගේ ඇඟේ ඉන්න කෙනා එළියට එන්න කියලා. එතෙන්දී ආරෝඪ වුණා. එයාගේ ඇඟට ඇවිල්ලා පොඩ්ඩක් එහෙම ඇඟ හෙල්ලලා දඟලන්න පටන් ගත්තා. ඊළඟට මං කිව්වා එයාට හිතින්ම කිව්වේ නවතින්න කියලා. නැවතුණා. ආපහු සෝනියන් දේවතාවුන් වහන්සේ ගාවට යන්න කිව්වා. ගිහිල්ලා වැඳගෙන ඉන්න කිව්වා. ඒ වැඳගෙන ඉනකොටත් මං ආයෙ අදිස්ථාන කරා එළියට එන්න කියලා එයාගේ ඇඟේ. ඒත් එළියට ආවා. නවතින්න කියලා හිතින් කිව්වම ඒත් නැවතුණා. ඊට පස්සේ මං ඇහුවා දැන් පේනව නේද බුදුගෙනේ තියෙන වටිනාකමත්, ඔය වෙන වෙන අන්‍යාගමික ආගම්වල ඔය කරන කියන දේවල් වල තියෙන වටිනාකමත් තේරෙනවද? දැන් මේ මම දැන් මේ කටින් කිව්වේ නෑ, ඔයාගේ දුවට මම හිතින් කිව්වේ. හිත මෙච්චර ප්‍රබලයි, ඒක ප්‍රබල වෙන්නේ මේ බුදුදහම නිසා. බුදුදහමට අභිමාය බුදුදහමට පිටුපාල යන කාටවත් බෑ. බුදුදහමට අභියෝග කරන්න කාටවත් බෑ. බුදුදහම තරයි තමයි මේ ලෝකේ තියෙන එකම සත්‍ය දහම. ඉතින් ඒක නිසා මේ වෙන කිසිම ආගමකට ආගමක ඉන්න ප්‍රේතයෙකුට භූතයෙකුට වෙන ඒ කරන කියන කිසියෙකුටවත්
දහමට පිටුපාල මේ දහම අභිමාගෙන යන්න බැහැ කියන එක මං දැන් කියනවා මොකද මං ඉදත් කිව්වා මේක නිසා මේ හිත හරි ප්‍රබලයි හිතින් කරන්න හිතින් ওই වැඩේ කරන්න 100%ක් සාර්ථක වෙනවා හැබැයි හදවතින් අවංකව කරන්න හැබැයි මතක තියාගන්න මේක කරන්න මිනිහක් මරලා ගිහිල්ලා මට බේරෙන්න ඕන ඒකට මෛත්‍රී කරාට නම් මේක හරියන්නේ නැහැ හොඳද මේක මේ බුදුරජාන් වහන්සේගේ පිහිට තියෙන්නේ යහපතට විතරයි යහපතට නෙමෙයි මංකොල්ලයක් කාලා ගිහිල්ලා මේ අනේ මම මේ මංකොල්ලයක් කෑව මේක මට බේරලා දෙන්න කියලා ඒක මෛත්‍රී සිතට හරියන්නේ නැහැ ඒ වැඩි එහෙම කියන්න බෑ ඒගොල්ලන්ට මේකේ chance එකක් නැහැ මේකේ chance එක තියෙන්නේ අසාධාරණේට Tamanට වරදක් කළා නම් කවුරු හරි ඒ වරදෙන් බේරෙන්න ඒකේට ඒ අවශ්‍ය දේ වෙන්න මොකද අද වැරදිකාරයා ගෙදරින් ඉන්නෝ නිවැරදිකාරයා හිරේ යනෝ එහෙමත් වෙනෝනේ එහෙමත් මේ සමාජය වෙනෝ ඒක නිසා එහෙම නොවෙන්න තමන් අවංක වෙන්න ඕන තමන් නිවැරදි කෙනෙක් වෙන්න ඕන මේක කරන්න ඒකයි තමන් කාට හරි මිනිහෙකුට ගහලා ගිහිල්ලා බේර ගන්න කියලා පොලිසියට ගිහිල්ලා මෛත්‍රී කරාට නම් හරියන්නේ නැහැ ඒක වෙන්නේ නැහැ එහෙම ඕනනම් ඒකත් කරලා බලන්න එහෙම වෙන්නේ නැහැ ඒක මොකද මේ එහෙම මෛත්‍රී කරන්න බෑ එහෙම මෛත්‍රී කරන්නත් එපා ඒක එහෙම එහෙම කරොත් තවත් අකුසලයකුත් ලැබෙනවා මොකද ඒ ක්‍රියාව කොහොමකත් හරියන්නේ නැහැ එහෙම කරන්න එපා එහෙම කරත් හරි ගියත් එහෙම කරන්න එපා මට ඒක හරියටම කියන්න බෑ මොකද මෛත්‍රී කිරීමෙන් වරදක් බුදුරයන් වහන්සේ සියල්ලටම අනුකම්පා කරපු නිසා සමහරට එහෙම සිද්ධ වෙයිද කියලා මම දන්නේ නැහැ ඒක හරියට කියන්න නමුත් එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් එහෙම කරන්න එපා කියලා මම කියනවා ඒගොල්ලන්ට නම් මොකද වැරදි කළා වැරදිකාරයෝ ගිහිල්ලා මෛත්‍රී කරලා තමන්ගේ ගමන දිනා ගන්න ඕනේ නැහැ එහෙම හොඳ නැහැ නේ ඒක හරි නැහැ එතකොට අසාධාරණේ තැනක් නැහැ නේ අසාධාරණේ කරලා ගිහිල්ලත් මෛත්‍රී කළා ඒ වැඩේ කරගන්නවා නම් සාධාරණ කෙනාට තැනක් නැති වෙනවා ඒ නිසා සාධාරණ කෙනා විතරක් මේක කරන්න අසාධාරණ කෙනා ඉතින් කොහොමද සල්ලි වේදම් කළ කරන එකේ සල්ලි වේදම් කළම කරගන්න ඔච්චරයි මට කියන්න තියෙන්නේ ඉතින් ඒක නිසා මේ ඔය සියලු දෙනාම නඩු හබ කියනකොට නැති බැරි අහිංසක මිනිසුන්ටයි මම මේ කියන්නේ නැති බැරි අහිංසක මිනිසුන්ට නේ නැති නැත්තම් ඉතින් අද සල්ලි තියෙනම් ඕන දෙයක් කරගන්න පුළුවන් නේ අනේ සල්ලි වලට මොනවද කරන්න බැරි දැන් සල්ලි තමයි බලවත් වෙලා තියෙන්නේ ඒක නිසා සල්ලි නැති දුප්පත් අහිංසක මිනිසුන්ට ජීවිතේ වේර ගන්න තමයි මම මේ කියන්නේ එහෙනම් ඔය සියලු දෙනාටම යහපතක් වේවා